पुनर्भव अनावरण अतरीन बोहो सिद्धि वलदे पेर भवये मरणेट पत्व दिवसर कट वडा अडु कालेकिन नवत यली उपताक लबायति बपाई अनावरण वन्ने एहेत ईट वडा दीर्घ कालेकट पशु नवत उपताक लबा एय अनावरण कल विस्मित सिदुवीमक पिलिबंद मेरटिन वार्ता वी तिबेनवा 1980 वसरे कुलियापिटिय प्रदेशयेदी उपत लद सुभाषिनी नम दरियाक निरंतरेन्म वैसी सहित अवस्थावंट असामान्य बियाक दक्वा तिबुना ඒ සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි සැලකිල්ලක් දක්වා තිබු බවයි සඳහන් වන්නේ. වැසි අවස්ථාවලදී නොනවත්වා හඬන දැරියකින් දෙමාපියන් හේතුව විමසූ විට ඇය ප්‍රකාශ කර තිබුණේ මව නිවසේ උයමින් සිටියේදී සොයුරා වෙළඳ සලක් කරා පිටව ගිය බවයි. එෙහිදී එක්වරම කන්දක් නායාමෙන් පවුලේ සමාජිකයන් පස් දෙනෙකු තමන් සමගම ඊට යට වී මිය ගිය බවයි දැරිය අසාමාන්‍ය ලෙස ප්‍රකාශ කර තිබුණේ. සිංහපිටිය ප්‍රදේශයේ සිය නිවස පිහිටා තිබු බවත් වැඩිහිටියන් පසුව පුනර්භව පරීක්ෂණ සිදු කරන වර්ජිනියා සරසවියේ මහාචාර්ය ඊයන් ස්ටීවන්ස් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණි අවස්ථාවේ මෙම දැරිය හමුවේ පරීක්ෂණය සඳහා එක් කරගෙන තිබුණා. ඒ අනුව අනාවරණ කරගෙනුනේ 1977 වසරේ සිදු වූ නායාමකින් එකම පවුලේ 5 දෙනෙකු මේ යාම සම්බන්ධයෙන් මෙම දැරිය සිදු කරන ප්‍රකාශ 100%ක්ම ගැළපෙන බවයි. එම නායාමෙන් මියගිය පිරිස වතු කම්කරුවන් වූ අතර දැරිය පවුලේ සමාජිකයන් නම් කළ ආකාරයේද ඉතා නිවැරදි වුණා. එසේම කුලියාපිටිය ප්‍රදේශයේ නායාම් සිදු නොවන බැවින් දැරිය නායාම් යනු කවරක් දැයි දැන නොසිටීමද මෙම අනාවරණයේ විශ්වාසනීයත්වය තහවුරු කරන සාධකයක් ලෙසයි හඳුනා ගනුනේ. මේ අතර නායාමෙන් ජීවිතේ බේරාගත් පවුලේ එකම සමාජිකයා වෙත දැරිය ගෙන ගොස් තිබූ අතර එහිදී සෙනෙහසින් ඔහු වැළඳගත් දැරිය ඔහු තම සොහොයුරා බව ප්‍රකාශ කර තිබුණා. ඔහු නායාම් සිදු වන අවස්ථාවේ වෙළඳසැලක් වෙත ගොස් සිටි නිසා ජීවිතේ බේරාගත් බවයි දැරිය ප්‍රකාශ කර තිබුණේ. එම ප්‍රකාශය දැරිය සොහොයුරා බව හඳුනාගත් තැනතාව විසින්ද සනාථ කර තිබුණා. මෙහිදී දැරියගේ භව දෙක අතර වෙනස අවුරුදු 3ක් වූ අතර උපන් ස්ථාන දෙක අතර වෙනස කිලෝමීටර 100ක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව බෙහිසුණු ඛේදවාචක වලින් සිදුවන මරණවලට මුහුණ පාන පුද්ගලයන්ගේ පෙර බව අනාවරණ අනුව ඔවුන්ට යලි උපතක් ලැබීමට ගතවන කාලය දීර්ඝ බවටයි පර්යේෂකයන් සිය නිගමන වලින් දක්වා ඇතේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.